අපිට ලැබෙන්න යන මේ දවස්වල හැමෝම කතා වෙන ඒත් හරියට නොදන්න IMF ණය මුදල ගැනයි දැන් අපි කියන්න යන්නේ. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමේ මූලික පියවර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හේවත් IMF සමග නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාජික රටවලට ණය ලබා දෙන ක්‍රම ගණනාවක් තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකමක් කියා කියන්නේ ඒ අතරින් එක් ක්‍රමයක්. මේ ක්‍රමයට ණය ලබා දෙන්නේ කිසියම් සමාජික රටක් ඉතා ඉක්මනින් හෝ පහසුවෙන් විසඳාගත නොහැකි දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ඇති විටයි. විස්තීර්ණ ණය පහසුකමක් සාමාන්‍යයෙන් වසර 3ක කාලයක් තුලත් අවශ්‍යතාවය පරිදි තවත් වසරකින් කාලය දිගු කර වසර 4ක කාලයක් තුලත් ලබා දෙනවා. මේ අනුව අදාළ ණය පහසුකම වසර 4ක කාලයක් තුල ලංකාවට කොටස් වශයෙන් ලබා දීමට නියමිතයි. විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමේ ප්‍රධානම වාසිය ණය ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලැබීමයි. පාලමු වාරිකයේ වසර 4 හමාරකට පසුව ගෙවිය යුතු අතර ඉදන් සිට මාස 6කට වරක් සමාන වාරික 12කින් ණය මුදල හා පොලිය ගෙවා අවසන් කළ යුතුයයි. මේ අනුව ණය ගෙවා අවසන් කිරීමට වසර 10ක කාලයක් ලැබෙනවා. ලංකාව මේ වන විට 16 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන තිබෙන අතරම ඒ අතරින් ණය පහසුකම් තුනක්ම ලබාගෙන තිබින්නේ මෙම ක්‍රමය යටතේයි. අවසන් විස්තීර්ණ ණය පහසුකම ලබාගෙන තිබින්නේ 2016 ජූනි 2019 ජූනි අතර කාලය තුලයි. මෙම ණය මුදල තවමත් ගෙවා අවසන් වන දැන් අපි බලමු නිලධාරී මට්ටමේ එකඟතාවයක් කියන්නේ මොකක්ද කියලා. කිසියම් රටක් විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින්නේ ගෙවුම් ශේෂ අර්බුදයක් හොඳටම උග්‍ර වූ විටයි. ගෙවුම් ශේෂ අර්බුදයක් ඒ තරමට උග්‍ර වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්තිවල බරපතල වැරදි නිසා. ඒ වැරදි හදා නොගත හොත් එවැනි රටකට ගන්නා ණය ආපසු ගෙවන්න බෑ. විස්තීර්ණ ණය පහසුකමක් ඉල්ලා සිටින රටක් තමන්ගේ පෙර වැරදි හදාගෙන ණය ආපසු ගෙවිය හැකි මට්ටමට ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කොහොමද කියා මූල්‍ය අරමුදලට පෙන්වා දිය යුතුයි. අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් වී තමන් ලබා දෙන ණය මුදල ආපසු ලබා ගත හැකි තත්ත්වයක් ඇතිවන බව අරමුදලේ නිලධාරීන්ට ඒත්තු යා යුතුයි. එසේ ඒත්තු යාමෙන් අනතුරුව අරමුදලේ නිලධාරීන් සමාජික රාජ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සමග එකඟ වෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවයක් කියන්නේ එවන්නක්. නිලධාරී මට්ටමේ එකඟතාවයකින් පසු ණය ලැබෙනවද? නිලධාරී මට්ටමේ එකඟතාවයක් කියන්නේ ණය ලබා ගැනීමේ මූලික පියවරයි. ඉන් පසු අදාළ වැඩපිළිවෙල අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. සාමාන්‍යයෙන් මේ වැඩේට විශාල කාලයක් ගන්නෙ නැහැ. ඒ වගේම නිලධාරී මට්ටමේ එකඟතාවයකින් පසුව සාමාන්‍යයෙන් වැඩපිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට වැඩේ හරි. නමුත් ලංකාව මේ වන විටත් ණය පැහැරහැර තිබෙන රටක්. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට යෝජිත ණය ආපසු අය කරගත හැකිවන්නේ රටේ අනෙක් ණයකරුවන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලකට එකඟ වුණොත් පමණයි. ඒ නිසා මෙවර තත්ත්වයේ ටිකක් වෙනස්. එළඹ ඇති නිලධාරී මට්ටමේ එකඟතාවය ඉදිරියට යනු ඇත්තේ රටේ ණයකරුවන් අදාළ වැඩපිළිවෙල තුල යෝජිත ණය ප්‍රතිව්‍යූහගත කිරීම සමග එකඟවන්නේ නම් පමණයි. කොහොම වුණත් මේ පියවර ඉතා වැදගත් පියවරක්. මෙවැනි එකඟතාවයක් නැතිව ණයකරුවන් සමග කතා කළ හැකි පදනමක් නැහැ. දැන් ඒ සඳහා පදනමක් තියෙනවා. ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කොච්චර කල් යයිද කියලාත් අපි බලමු. මේ ගැන නම් හරියටම කියන්න අමාරුයි. අපේ පෞද්ගලික අදහස අනුව
අඩුම වශයෙන් 2023 මාර්තු පමණ වනතුරු ණය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගන්න බැරි වෙයි කියන එකයි අපි නම් හිතන්නේ. ඊටත් වඩා මාස 6ක් පමණ කල් යන්නත් පුළුවන්. ලංකාවට දෙන ණය මුදල තීරණය කරලා තියෙන්නේ කොහොමද කියලත් අපි බලමු. ලෝක ආර්ථිකය තුල එක් එක් සමාජික රටේ ප්‍රමාණය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජික රටවලට කෝටාවක් තිබෙනවා. ලංකාවේ කෝට එක SDR මිලියන 578.8ක්. SDR කියා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒකකයයි. අරමුදල ණය දෙන්නේ SDR වලින්. SDR එකක් ඇමරිකන් ඩොලර් 1.3ක් පමණ වෙනවා. ඒ කිව්වේ 2022 සැප්තැම්බර් පළමුවෙනිදා විනිමය අනුපාතය අනුව. කිසියම් මොහොතක සමාජික රටකට අරමුදලෙන් ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය අදාළ රටේ කෝටා එකෙන් 435ක්, ඒ කියන්නේ ලංකාවට SDR මිලියන 2517.8ක් දක්වා ණය ලබා ගන්න පුළුවන්. නමුත් ලංකාවේ අවසන් වරටගත් විස්තීර්ණ ණය පහසුකම් තවමත් ගෙවා අවසන් නැහැ. එසේ ලබාගත් ණය මුදල SDR මිලියන 715.23ක්. පොලිය පැත්තකින් තිබ්බොත් මේ මුදල වාරික 12කින් ගෙවන්නේ නම් SDR මිලියන 59.6 බැගින් ගෙවාගෙන යන්න වෙනවා. 2020 දෙසැම්බර් ගෙවන්න පටන් ගත්තා කියලා හිතුවොත් මේ අවුරුද්ද අවසන් වෙද්දී වාරික 5ක් ගෙවලා තව 7ක් ගෙවන්න තියෙනවා. ආසන්න වශයෙන් SDR බිලියන 2.2ක් කියා කියන්නේ ඉහත උපරිම මුදලින් දැනටත් අරගෙන ගෙවන්න තිබෙන ණය ටික අඩු කළ පසු ඉතිරි කොටස. මෙම මුදල ඩොලර් වලින් බිලියන 2.9ක් පමණ වෙනවා. දැන් බලමු අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබුණු ගමන් ඔය සල්ලි අපිට ගන්න පුළුවන්ද කියලා. විස්තීර්ණ ණය පහසුකමක් ලැබෙන්නේ කොටස් වශයෙන්. ඔය මුළු මුදලම එකවර ලැබෙන්නේ නැහැ. වසරකට ලබාගත හැකි උපරිම මුදල කෝටාවෙන් 145ක් පමණයි. ඒ කියන්නේ SDR මිලියන 840ක් පමණ. ඩොලර් බිලියන 1.1ක් පමණ. පළමු වසර තුලදී ඊට වඩා මුදලක් නම් ලැබෙන්නේ නැහැ. දැන් බලමු ලැබෙන සල්ලි ආණ්ඩුව වියදම් කරලා නාස්ති කරයිද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ණය දෙන්නේ නැහැ. සල්ලි දෙන්නේ මහ බැංකුවට. ඒ නිසා රජයට මේ මුදල් වියදම් කරන්න බෑ. එහෙත් මහ බැංකුවට පුළුවන් සල්ලි අච්චු ගහලා රජයට ණය දෙන්න. ඊට පස්සේ ඒ ණයට ගන්න රුපියල්ම නැවත මහ බැංකුවට දීලා ඩොලර් මිල දී ගන්න පුළුවන්. එහෙම කළොත් වෙන්නේ අරමුදලේ සල්ලි රජය ගත්ත වගේ වැඩක්. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වන වැඩසටහනකදී සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස පාලනය කරනවා. ණය ලැබෙන්න කල් යන එකෙත් වාසියක් තියෙනවා. ණය නොලැබී යාමේ අවදානම හමුවේ රජයට ණය ලැබෙන තුරු කාලයේත් දැඩි මූල්‍ය පාලනයක් කරන්නම වෙනවා. නැත්තම් අරමුදලට ණය නොදී ඉන්න පුළුවන්. මහ බැංකුව මේ ණය ආපසු ගෙවන්නේ කොහොමද කියලාත් බලමු. ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුවට වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ මේ ණය ගත්තා කියලා ඩොලර් උපයන එකේ වැදගත්කම අමතක කරන්න බෑ. මහ බැංකුවට වෙළඳපොලෙන් මිල දී ගන්න වෙන්නේ කවුරු හරි රටට ගේන ඩොලර් වලින් කොටසක්. දැන් සල්ලි ලැබෙන්නේ නැත්තම් ඔය නිලධාරී මට්ටමේ එකඟතාවය නිසා මහ ලොකු වෙනසක් වෙයිද කියලාත් බලමු. මේ එකඟතාවය මත පදනම්ව ඇතැම් විට වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් යම් ණය මුදලක් ලබා දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම රටට කෙටි කාලීන ප්‍රාග්ධනය ගලා ඒමේ ඉඩකඩ ඉහළ යනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය අනුව තරමක් ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මහ ලොකු වෙනසක් හදිසියේ වෙන එකක් නම් නෑ ඉතින්. කොහොම හරි නිලධාරී මට්ටමේ එකඟතාවය මොන එකක්ද කියලාත් බැලුවොත් මෙහි ඇති විස්තර ප්‍රසිද්ධ කරනු ඇතැයි අපි නම් හිතන්නේ නැහැ. මොකද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වනතුරු එය නොකළ හැක්කා. නමුත් මූලික කරුණු ප්‍රසිද්ධ කර තිබෙනවා. එනම් බදු ඉහළ නංවා ගැනීම හරහා 2024 වන විට
ප්‍රාථමික අයවැය ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% අතිරිත්තයක් දක්වා වැඩි කර ගැනීම. පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන විදුලි ගාස්තු සංශෝධනය කිරීම. සමාජ සංරක්ෂණ වියදම් හා ආවරණ පුළුල් කිරීම. සල්ලි අච්චු ගැසීම ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම. විනිමය අනුපාතය පාවෙන්නට හරමින් සංචිත වැඩි කර ගැනීම. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම. අරමුදලේ තාක්ෂණික උපදෙස් ලබා ගනිමින් රාජ්‍ය අංශයේ පාරදර්ශිතාවය ඉහළ නංවා දූෂණයට ඇති ඉඩකඩ ඇහිරීම. හොඳයි ඉතින් මේ හැමෝම කතා වෙන IMF 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 කියන ණය මුදලෙන් අපිට දෙන්න යන මේ විස්තීර්ණ ණය පහසුකම ගැන ඔයාලත් කරුණු දැනගන්න ඇති කියලා අපි හිතනවා. ඒ වගේම මේ ගැන ඔයාලත් වැඩිපුර දන්න කියන කරුණු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.